සත්‍යාගාරය මේ තියෙන්නේ 1995 ඉඳන් මේ වැඩේ කරගෙන ගිහිල්ලා තියෙනවා ඒක තමයි මගේ චෝදනාව මේක මෑත එකක් නෙමෙයි 1995 දී එනර්ජින් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් කියලා ආයතනයක් පටන් ගන්න එක සභාපතිතුමා ලලිත් කොතරාව පහේ 1995 මේ බෝම්බ ගහන ආරේ මේ ඉස්සල්ලා හුඟා ඔව් ඉතින් එතෙන්දී ඔබතුමා ඉන්දියාවේ බැංගලෝර වල ඉලෙක්ට්‍රිසිටි ලබා දෙන්න සූර්ය තාපයෙන් කම්පැනියක් පටන් අරගෙන තියෙනවා 1995 ඉන්දියාවේ බැංගලෝර වල නෑ මොන කිසිම මං හිතන්නේ අපේ රටේ හුඟක් අය කොතලාවල මහත්මයා කියනවා වෙඩි තියලා මතකරෑ කියලා ඔබතුමා නෙවෙයි හුඟක් අය නෑ බෝම්බ ගහලා මතක නෑ කියලා මතක නැත්නම් ඔබතුමා නම් පෙන්නන්නම් ඔබතුමා චුට්ටක් මේ ලෙටර් හෙඩ් එක බලලා කියන්න මෙන්න මේක මතකද කියලා මේක ललित कोतलाल महात्म्य मतक मगे युतकमा प्रेक्षक मतक करने का मे कंपनी पटांगण दिदे अनुपहे मेकट इतमे यालुअंगीन मिलियन दहाय बेगी लक्ष सीय गान अनुपहे अनुपह के लक्ष विशाल गान मे यालुअंगीन मिलियन दहाय गाने मुदलिंग एक रुपये लखवात अदवेदी मेक यालु कुटवात ललित कोतलाल महात्म्य गेवला ने එතුමාට මතක නැති වෙති සාමාන්‍යයෙන් මට මතක නැහැ මතක නැහැ මම නම් ගම් එක කියන්නම් එහෙනම් මේ බිල්පත අර්මින් වීරක්පොඩි මහත්මයාගේ මේ රට පිළිගත්ත ව්‍යාපාරිකයෙක් ඔබතුමා අර්මින් වීරක්පොඩි මහත්තයාරන් තියනවා මිලියන් 10ක් වීරක්පොඩි මහත්තයාගේ මිලියන් 10ක් අරන් ඔබතුමා එක දීලා නැහැ මේම යාළුව ගොඩකගේ මිලියන් 10 10 අරගෙන තියෙනවා අනුපහයි මම ලලිත් කොතලාල මහත්මයා කොහොමද දන්නේ දන්නේ ඔබතුමා අස්සම් කරලා මේ රිසෙප්ට් එකක් දීලා තියෙනවා. ඔබතුමාට පුළුවන් උසාවියන්න මේක අරගෙන. මම මේක දෙන්න. මම අස්සම් කළා? ඔව්. එතකොට බෙන්ගලෝර වලට මේගොල්ලෝ ගිහිල්ලා බැලුවම තිබිලා තියෙන හිස්සිදම. ඔබතුමා පළවෙනි අවුරුද්ද කියලා තියෙනවා මේක ඩෙවලොප් වෙනවා. දෙවෙනි අවුරුද්ද කියලා තියෙනවා ඩෙවලොප් වෙනවා. තුන්වෙනි අවුරුද්ද කියලා තියෙනවා දැන් කම්පැනි එක very well කියලා. මේ very well කියන කම්පැනි එක ඔබතුමාට දැන් මතක නැහැ. මේ තියෙන රිසෙප්ට් පත මේ තියෙන අවින් විරක්කොඩි මහත්මයාගේ නම මේ තියෙන දිනය මේ තියෙන ඩිරෙක්ට් බෝඩ් එක මේක චෙයාර්මන් ලලිත් කොතලාව මට කම්පැනි කොච්චර තියෙනවද මේව මතක තියෙනවද මට මන් දන්නේ ප්‍රේක්ෂකයන්ට වැදගත් උත්තරයක් මට කම්පැනි කොච්චර තියෙනවද මේවා මතක තියෙනවද මට ඒ නිසා දැන් අපි අවසාන ප්‍රශ්න ටිකට යනවා ඇත්තටම මේ අසර්ණ গোল্ডන් කී තැන්පත් කරුවන්ට මේ සියලු ලිපි ලේඛන මා ළඟ තියෙනවා ඇත්තර ඔබතුමාට දෙන්න පුළුවන් උත්තරේ මොකද්ද අර හොරසල්ලිකාරය පැත්තක තියන් අසර්ණ මිනිස්සු ඔබතුමා ගොඩ නැගුවා ෆේස් ටු ෆේස් කියලා ප්‍රෝග්‍රෑම් එකක් සල්ලි දාන්න කියලා මතකද ඔබතුමා TNL රූපවාහිනිය ගිය ෆේස් ටු ෆේස් සමුදිත සමරික්‍රමත් එක්ක තමයි ප්‍රෝග්‍රෑම් එක කරේ ෆේස් ටු ෆේස් කවුද රූපවාහිනි නාලිකාවල මේ ITN එකේ ගිහිලා තියෙනවා ඒකේ ඔබතුමා කියනවා මල් ළඟ සල්ලි ආයෝජනය කරන්න මං සල්ලි දෙනවා ඒකේ වැඩසටහන් වල රූපරාම උත්සවයක් තියෙනවා දැන් මතකයිනේ හරි ඒකට විවිධ ව්‍යාපාරිකයෝ ආවා ආවහම ඔතමා ගොඩ නැගුවා දේශමාන්‍ය ලලිත් කොතලාවල කියලා ලොකු ප්‍රතිරූපයක් මිනිස්සු මං ඇහැව්වහම හරි අපි දඬුවම් මුදලාලි ගාව නෙවෙයිනේ දැම්මේ ලංකාවේ ඉන්න අංක එකේ ව්‍යාපාරිකයා ළඟ එයා සෙලින්කෝ එකේ හිමිකරුවා කීර්ති නාමයක් තියෙනවා කොතලාවල પરම්පරාවේ දේශමාන්‍ය ලලිත් කොතලාවල ඔබතුමා ගැන විශ්වාස කරලා මේ මිනිස්සු සල්ලි දැම්මේ දැන් මග හරින් දෙපා කියලා මම යෝජනා කරනවා මේ දුප්පත් මිනිස්සු ඔබතුමා ගැන විශ්වාස කරා ඔබතුමාට මැලේසියාවේ ගෙවල් 45ක් තියෙනවා කියලා කියන්නේ ඇත්තද බොරු බොරු ඔබතුමාට ඕස්ට්‍රේලියාවේ ගෙවල් නැද්ද නැ නැ එංගලන්තේ ගෙවල් නැද්ද නැ ඔබ දැන් ඔබතුමාගේ මැතිණි ඉන්නේ එංගලන්තේ නේද ඒක මම ආන්සර් කරන්නේ නැහැ ආන්සර් කරන්නේ නැහැ ඒතකොට රටේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා දැන් අර මෙලේ සුදා ගිහිල්ලා කුදලාගෙන ඉන්න පුළුවන් නම් මේ බිලියන ගාණක් වංචා කරපු ඔබතුමාගේ මැතිණියයි කුදලාගෙන ඉන්නේ නැත්නම් මේ ආණ්ඩුව කියලා. මොකද රාජපක්ෂ ආණ්ඩුව යටතේ පහුගිය ආණ්ඩුවේ රිපෝට් එක ගහලා තිබුණ ඉන්ටර්පෝල් පොලිසියට සිංහලෙන් ඉන්ටර්පෝල් පොලිසිය රිපෝට් එකක් ගහනවද?
ඔබතුමා ගාව දැන් ඉන්නවනේ ආරක්ෂකයන් දෙන්නේ දෙපැත්තේ මගේ මේ වම් පැත්තේ ඉන්නවා පොලිස් නිලධාරියෙක් තවත් එක්ක දෙන්නම් පොලිස් නිලධාරියෙක් හිටපු රාජ් පොලිසිය ඔවුන්ගෙන් අහන්නේ එහෙම ගහනවාද කියලා ඔබතුමාත් එක්කද මෙතෙන්ට සාකච්ඡාතාවේ දෙන්නේ රාජ් පොලිස් නිලධාරින් දෙන්නේ ඉන්නේ හිටපු ඔවුන් දෙන්නගෙන් අහලා බලන්න එහෙම ලියුම් ගහනවාද සිංහලෙන් නෑ මේ අහිංසක මිනිසුන්ට මොකද්ද වෙන්නේ කියලා ඔබතුමා කියන්නේ ඔබතුමා ගැන විශ්වාස කරලා ඔබතුමා හොඳ ව්‍යාපාරිකයෙක් කියලා මේ දුක් විඳලා කඹුරලා පිට රට ගිහිල්ලා දීපල විකුණලා හම්බ කරපු සල්ලි 9000ක් මිනිස්සු ආ ඔබතුමා පොඩි උන්ට ටොපි දෙන එක ගැන නෙවෙයි මම මේ කියන්නේ හිරකරු නිදහස් කරවන්න එපා ලංකාවේ පාතාලේ මිනිස්සුත් කොතලාවල මහත්මයා දන්සල් දෙනවා මම උදේට යෝජනා කරනවා ඔය තියෙන විශාල දීපල ප්‍රමාණය ටික විකුණලා දාලා අපි යනකොට ගෙනියන්නේ නැහැ කියලා ඔබතුමා කිව්වනේ මේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි දෙන්න පුළුවන්ද බැරිද ඔබතුමා දැන් මට මගේ යෝජනාව ඔය යෝජනා කරන්න පුළුවන් මට දැන් බෑ දෙන්න බෑ දෙන්න බෑ මොකද මගේ මම නෙමේ දැන් දැන් මේක සම්පූර්ණයෙන්ම බාර දීලා තියෙනවා උසාවියෙන් අලුත් අධ්‍යක්ෂක මණ්ඩලයකට දීලා තියෙනවා අලුත් අධ්‍යක්ෂකවරු ඉන්නවා මම සේරම මේකෙන් අයින් වෙලා මට බෑ නීති නීතියක් නැහැ මට උද්දව කරන්න ඒ කාලේ මම ප්ලෑන් එකක් දුන්නා ඒක අහෝසි කරලා මාව හිරේ දැම්මා ඊට පස්සේ මගේ වත්කම් සේරම අරගෙන දැන් අහන්න එපා මගෙන් කොහොමද මේ සල්ලි දෙන්නේ කියලා ඔබතුමා මේක 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 එක එක පැත්තක් තමයි ඔබතුමාට පේන්නේ නෑ ඔබතුමාට දැන් උත්තර වෙලා තනිය පැහැදිලි කරා නෑ ඔබතුමාට පේන්නේ එක පැත්තක් විතරයි. ඔව්. මගේ පැත්ත පේන්නේ නෑ. ඔබතුමායි පැත්ත කියන්නේ. මගේ පැත්ත මම ප්ලෑන් එකක් දුන්නා බිලියන 100ම 100%ක්ම ගෙවන්න. මාව හිරේ දැම්මා. ඊට පස්සේ මේ බලවතුන් මගේ වත්කම් අරගෙන මෙතන තව ගෝල්ඩන් කී එකට ඒගොල්ලන්ගේ මිනිස්සු ගෑනුයි පත් කෙරුවා. දැන් අධ්‍යක්ෂක බෝඩ් එකක් ඉන්නවා গোল্ডන් කී එකේ. ඒගොල්ලන්ගෙන් අහන්න මේ ප්‍රශ්නේ. ඒගොල්ලෙන් නම් මගේ වත්කම් අරගෙන තියෙනවා. දැන් කවුද මේ කොතලාල මහත්තයා අතර මේ අධ්‍යක්ෂ බෝඩ් එකේ ඉන්නේ? දුෂාන්ති අපගොඩ. කවුද දුෂාන්ති අපගොඩ කියන්නේ? ඔයා ගිහින් අහන්න. මම දන්නේ නැති චරිතයක්. ඔබට මම දන්නවා. එහෙනම් මගේ අහන්න නැතුව ඔයගොල්ලෝ ඔයා ගිහින්ලා අහන්න. ඔව් දුෂාන්ති අපගොඩ ඉන්න වෙන කවුද ඉන්නේ? මම දන්නේ නැහැ ඒ ගිහින් අහන්න. ඔබතුමා දන්නේ. මම දන්නවා. ඔබතුමා නිකන් මගේ පස්සේ මේ 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 හරියට මම මේ මේ හරි දූෂිතයක් වගේ මේ මෙතුමාගේ කතාව හැම වෙලාවෙම මේ පෑ දෙකෙන්ම මට ගහනවා අනිත් පැත්ත පේන්නේ නැහැ ඔබතුමාට. ඔව්. හරිද? අනිත් පැත්ත ගිහිල්ලා සෝදිස කරන්න. දැන් ගිහින් গোল্ডන් කී කම්පැනිට ගිහිල්ලා අහන්න කවුද අධ්‍යක්ෂවරු කියලා. ඒ උසාවියෙන් පත්තු කරපු අධ්‍යක්ෂවරුන්ගෙන් අහන්න මේ දුප්පත් තැන්පත් කරුවන්ට කොහොමද ගෙවන්නේ කියලා. ඒගොල්ලන්ගෙන් අහන්න. මොකද මම අවුරුදු 7ක් විතර ඉස්සෙල්ලා ප්ලෑන් එකක් දුන්නා ඒක මට අහෝසි කළා මගේ වත්කම් අරගෙන මාව හිරේ දැම්මා. ඒ කියන්නේ ඒක අයුක්තියක් නේද? ඔබතුමාගෙන් අහන්න ඒක අයුක්තියක්. හරි. එහෙනම් මොකද මට ඉඩ දුන්නේ නැහැ. ඉතින් දැන් මේ ප්‍රශ්නේ මගෙන් අහන්න එපා. මේ මහන්න කොතරාල මහත්මයා කේන්ති ගන්න එපා. බොහොම සාධාරණව මම කියන්නම් එහෙම අහන්න එක හේතුවක් තිබුණේ තමයි গোল্ডන් කී තැන්පත් කරුවන්ගේ ඇතැම් මුදල් ඔබතුමාට පොලිය එක ගෙවන්න බැරි වුණාම গোল্ডන් කී එකට ඔබතුමා පෞද්ගලිකව මුදල් ඉල්ලපු යාළුවන්ගේ ලේඛනයක් මේකේ තියෙනවා. ඒගොල්ලන්ගෙන් ඔබතුමා පෞද්ගලිකව බිලියන් ගණන් අරගෙන ඔවුන්ටත් පොලියක් ගෙවලා ඔබතුමා වරුන්ගේ පොලිය යම් කොටසක් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ ඔබතුමා එකල මම හෙව්වේ නේ පෞද්ගලිකව සල්ලි අරන් තිනා මේ මොන පිස්සුද මම ඒක කෙනෙක්ගෙන් අරගෙන නෑ. ඒ කියන්නේ අර අර්වින් වීරක්කොඩගේ බිල් එකක් බොරු එකක්. මිලියන් ගන්න. මොකද්ද කියලා? නෑ. ඔබතුමා දන්නේ. මම දන්නේ නෑ. මේවා සේරම මේ පාලන අධ්‍යක්ෂවරුන් ගහන්න. මම මේක මලේලව ඔකක් දන්නේ නෑ. මම හිතනවා මා ළඟත් මේ තියෙන ලේඛන සියල්ලම මා කියන්නේ නීත්‍යානුකූල ලේඛන. ගිහිලා උසාවියට දෙන්න මේක. ඔව්. උසාවියට ඔබතුමා දෙන්න කියලා තුමා යෝජනා කරනවා. මට මේක දෙන්න කියලා යෝජනා කරනවා. මේ තමයි අපේ සත්‍යාගාරයක ස්වභාවය. මේ වැඩසටහනේ ස්වභාවයම කොතලාවල මහත්මයා මේක. අපි වැඩසටහන ඉවර කරන්නට කලින් ඔබතුමාට මේ වැඩසටහන පිළිබඳව හෝ මා හෙව් ප්‍රශ්න වලින් ඔබතුමා කේන්ති ගත්තා නම් හෝ එහෙම නැත්නම් ඒක පාර්ශ්විකවල ඔබතුමා හිතනවා නම් හෝ ඒ සම්බන්ධයෙන් ඔබතුමාට අදහසක් ප්‍රකාශ කරන්නට අවස්ථාව තියෙන එක සත්‍යාගාරයේ ස්වභාවය.
මානි ශබ්දන ඔබතුමාට පුළුවන් ඔබතුමාගේ අදහස කෙටියෙන් ප්‍රකාශ කරන්න. මට තේරෙන්නේ නැහැ මොකද ඔය කියන්නේ? අද මේ වැඩසටහන අවසන් කරන්නට කලින් ඔබතුමාට පුළුවන් මේක පක්ෂග්‍රාහී හෝ ඒකපාර්ශ්වික මගේ පැත්තෙන් විතරයි ප්‍රශ්නේ හැවි කියලා ඔබතුමාට අදහසක් තියෙනවා නම් ඔබතුමාට පුළුවන් දැන් ප්‍රේක්ෂකයට කියන්න තැන්පත් කරුව සම්බන්ධයෙන් මම මේකයි කරන්නේ. මගේ දේපල මෙහෙම නැති වුණා බලවතුන් ගත්තා ඒ බලවතුන් මෙන් මේ අය ඔවුන්ගෙන් ඉල්ල ගන්න කියලා හෝ වෙනම් දෙයක් හෝ කියන ඔබතුමාට අවස්ථාවක් තියෙනවා අර කැමරාවට පුවොත් හොඳට ප්‍රේක්ෂකයන්ට බොහොම හොඳයි පැහැදිලි වෙනවා බොහොම හොඳයි ඔව් මේක විසඳන්න පුළුවන් මෙහෙම නෙමෙයි ආ විසඳන්න පුළුවන් මගේ බේල් කන්ඩිෂන්ස් අත් දෙක ලිහන්න තාම මට ශක්තිය තියෙනවා මට මොලේ තියෙනවා තාක්ෂණය තියෙනවා මේක ආයිත් ගොඩ ගන්න මට දන්නවා අලුත් මට චූටි වාක්‍යයක් තියෙනවා අලුත් ක්‍රමයක් තියෙනවා මට ඕන දැන් දිලිඳුකම තුරන් කරන්න තේරුණාද දිලිඳුකම තුරන් කරන්න මේක අපහාස කරන්න එපා මේ දුප්පත් මිනිසුන්ට මම රයිස් පැකට් දෙනවයි ටොෆි දෙනවයි කියලා ළමයිට හරි මේක අපහාස කරන්න එපා ඔයාට මේ බොහොම බොහොම නපුරු විදියට කතා කරන්නේ ඒ ඒ දුප්පත් ඇන්ට බඩගින්නෙන් ඉන්නේ පාරේ තේරුණාද ඒගොල්ලන්ගේ දුක මිදෙන්න තමයි මම යන්නේ තේරුණාද මේ গোল্ডන් කී එකේ ප්‍රශ්නේ දැන් උසාවියට ගිහිල්ලා මට කරන්න බෑ මුකුත් තේරුණාද මගේ අත් දෙක බැඳලා මගේ බේල් කන්ඩිෂන් සැටියට මට මුකුත් කරන්න බෑ අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරලා තියෙනවා උසාවියේ මහා බැංකුවෙන් පස් කළා තියෙනවා. ඉතින් ඒක මහා බැංකුවේ ඉන්නුත් අහන්න ඕනේ තැන්පත් මේ අලුත් අධ්‍යක්ෂ මණ්ඩලෙන් গোল্ডන් කී අධ්‍යක්ෂ මණ්ඩලෙන් ඉන්නුත් අහන්න. කොහොමද විසඳන්නේ කියලා? මම දන්නේ නැහැ. ඔය මගේ වත්කම් ෆේරම අරගෙන. ඉතින් මොනවද කියුවේ මගේ වත්කම් වලින්? ඒක ඉස්සෙල්ලා කියන්නකෝ. කොහොමද ඒක ගෙව්වේ? මගේ 1.5 බිලියන් රුපියස් අරගෙන මගේ හයර් ටෝටලි අරගෙන ෆිනන්ස් එක අරගෙන මගේ ශ්‍රීලාන් බැංකුව සේරම අරගෙන මොකද මේ තැන්පත් කරුණට ගෙවන්නේ නේද ඒක තමයි මම කියන්නේ හොඳයි අපි සත්‍යාගාර ඉවර කරනකොට මම හිතනවා අද සාකච්ඡා අතිශය වැදගත් කියලා ප්‍රේක්ෂකයට යමක් කියන්න ඕනේ තමයි ප්‍රතිරූප වලට වසී වීම නිදහසින් පසු ලංකාවේ විලාසිතාවක් වුණා ප්‍රතිරූප වලට වසී වෙච්ච හුඟක් අය ලංකාවේ විනාශයක් පත් වුණා අපි හිතුවේ ඒක ලංකාවේ දේශපාලන විතරයි අදාළ කියලා. නමුත් ඒක ආර්ථිකයටත් වළංගු කාරණාවක්. ඇත්තටම ලංකාවේ හොරුයි කම්බහොරුයි වෙන් කරන්නට රේඛාවක් නැහැ. ඇඟිලි සලකුණු චෙක් කරන්න ඕන මේ රටේ බොහෝ පුරවැසියන්ගේ. එතකොට අද සත්‍යාගාරයට පැමිණි කොතලාල මහත්මයාට බොහෝම ස්තුතිවන්ත වෙනවා. එතුමාට අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ තමයි එතුමා තවත් දිගු කාලයක් ජීවත් වෙන්න කියලා මොකද මේ ගැටලු ටික විසඳ ගන්න ඕන නිසා. අපිට මතකයි කොතලාවල මහත්මයාගේ සීයා තමයි ඉන්ස්පෙක්ටර් ජෝන් කොතලාව. ඉතාම විශිෂ්ට ඉන්ස්පෙක්ටර්වරියෙක්. නේනගේ සූදුව වැටලුවේ ඉන්ස්පෙක්ටර් ජෝන් කොතලාව. එදා ඒ සූදු පිටියේ එළුවෙක් හිටියා. ඒ එළුවගෙන් අවසර ගන්න නැතුව සූදු පිටියට આવොත් මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරනවා ඒ එළුවා. දැන් දශක ගණනාවක් ගිහිල්ලා මේ ආර්ථිකයේ සූදුව ලංකාවේ තාමත් සිද්ධ වෙනවා. ලංකාවේ මූල්‍ය ශේෂ්ඨයේ සූදු පිටිවලට අරන් ගත්ත අබිරහස් එළුවෝ දේශපාලනයේද ප්‍රාග්ධනයේද දෙකේම ඉන්නෝ ඇත්ත හොයාගන්න පුළුවන් කාටද තොරතුරු එතුමාගේ පාර්ශ්වයනොත් මම ගෙනාවේ සාක්ෂි ඔක්කොම ලිඛිත සාක්ෂි ඒ පාර්ශ් ඉදිරිපත් වුණා සත්‍යාගාරය පරීක්ෂා කිරීමේ සාක්ෂි සහ පරීක්ෂණය ප්‍රේක්ෂක ඔබට බාරයි සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා